හුස්මක හැංගීලා නිල්නෙතු මත හිත රැඳිලා ඇබැහින් මා දුතුහිනේ නුඹ නෙදෝ නොදරුවෙ කුලෙසින් උම්මා පෙම්වතෙ කුලෙසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නෙදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මහා නුඹ නෙදෝ නුඹ නෙදෝ නුඹ නෙද සොඳුරිය හිත කිවා හිත කිවා උස්මත් තරමට නුඹ නෙදෝ නුඹ නෙදෝ හිතේ අරුමය හිත කිවා හිත කිවා පෙර නොකී කතා මට හුස්මක හැංගීලා හුස්මක් තරමට මල කියනවා තනිම කවපන් හරි හරි අඩෝ ගුඩ් මෝර්නින් කාල්ලට මකනගේ මම මචං අපි තුන් මිල මොතර කැවත් කිවුල වැඩි ස්කෑල්ලක් කන්න බැරි කමක් නැහැ මේ බ්‍රසිලින් ගියක්වත් දුන්නේ නැද්ද බං අලුම තර මේ මාසයක්වත් දිනයක්වත් සති එක දවසක්වත් කියලා උඹට කිව්ව නැද්ද මචං මට අසලි ප්‍රහෙලිකාවක් දුන්නේ නැහැ බං පුරවන්න කියලා ඒක කිව්වේ පුළුවන් නම් කිව්ව උපන් දිනේ වන්න කියලා කෙල්ලගේ උපන් දිනයක් වෙනවා කියන එක ලේසි නෑ මචං ඒකත් ඉතින් හොඳ පහලිකාවක් තමයි ඉතින් සතුරු වෙන්න. කෙල්ල ඉස්කෝලේ රෙජිස්ටර් බුක් එකේවත් ඇත්ත උපන් දිනයිදයි කියලා ෂුවර් නෑ මචං. හරිනේ බං. ඔය තියෙන්නේ. මොකද්ද? උපන් දිනේ බං. අපි රෙජිස්ටර් බුක් එකෙන් ගමුයේ. අයියෝ. ඉතින් මං උඹට ඒක නේ කිව්වේ බං අයියෝ. උඹට කොමන් සෙන්ස්වත් නෑනේ. මේ උපන් දිනේ කොමරි හොයාගත්ත කියමුකෝ. මොනවද බම්මන් දෙන්නේ? ඒකට නම් ඉතින් උඹ උපදෙස් ගන්න ඕනේ වෙන කාගෙන්වත් නෙවෙයි මචං. සයාගින්ම තමයි. උඹට පිස්සුද බං? එද මොකද වැරද්ද? මචං සයන් කියන්නේ අසලිට ආදරය කරපු කොල්ලෙක්. මං කොහොමද බං උගෙන් අහන්න කියලා අසලිට හොඳ තෑග්ගක් ගන්න කොහොමද කියලා? උ මොනා හිතයිද? මචං මේ අපන් ආලෝක. අසලි කියන්නේ මචං සයාගේ වැලි කෙලියේ පටන් හිටපු යාළුවා. අනික මචං සයා අසිල්ලා ගෙදර යනවා. අසිලිව මීට් වෙනවා. අනික මචං අසිලි ගැන අසිලියර නම A to Z දන්න එකම එකා සයා විතරයි. අනික ඉතින් ඌයිලෝ මේ සමාවත් ඉල්ලුවනේ බං. ඌගෙන් එවුවා කියලා මොනවා වෙනවද? එන ගන්නවද උඹ ආපන්? උඹ කොච්චර ගොත් මං අහන්නේ නෑ බං. ඇත්තද? එහෙනම් උඹ ගොම්ම ගොන් ටෑග් එකක් දීලා ඒක ඉස්සරහා චාටර් ගියා. ලකෝ. උඹ මේ අසිල්ල දෙන පළවෙනි ටෑග්. උඹ නිකමට හිටපන්. කාලේ ඇවෑමෙන් උඹ ලංකාවේ ප්‍රසිද්ධ පොරක් කරනවා. ඊට පස්සේ උඹලා දෙන්නට එන්න කියලා ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරලා. උඹලා ටීවී ප්‍රෝග්‍රෑම් එකට යනවා. නිවේදිකාව ඉන්නවා මෙන් උඹ ඉන්නවා. ආලෝක. ඔයා අසලෙට දීපු පළවෙනි ටෑග් එක මොකද්ද? අන්න එතකොට උඹ ගොම්ම ගොන් චාටර් ටෑග් එකක් දීලා තිබු මොකද වෙන්නේ? ලෝකයාම දැනගන්න උඹ චාටර් පොරක් කියලා. යකෝ ආලෝකයා හිතපන් හිතපන්. සතුට වෙන්න හිතපන්. මොන මේ බං උඹ ඔළුවෙන් හිටගෙන කිව්වත් මං සයන්ගෙන් අහන්නේ නැහැ. එච්චරයි. බෙල්ල ගහලා රකල කවන්න. හා ඉතින් ඉතින්. යන්න පොන් දෙන්න. ඉතින්. මේ ඔක්කොමටික ස්කෝල් රැස්වීමට ගියා දැන් ඉතින් තියෙන සතුට වෙන්න අපි මිෂන් එක ස්ටාර්ට් කරන්න තමයි පරිය මේ කකුල් දෙක මුල් ඇදිලාද පරිය
ඒ මචං මං ජීවිතේට ඇසම්බලියක් කට් කරලා නෑ බා. මේ ආලෝක ලව් කරන්නයි ප්‍රතිපත්ති රකින්නයි දෙකක් බෑ. දැන් උඹට මම හැමදාම කියනවා වගේ මුලින්ම පැත්තකින් තියන්න ඕන මචං ආත්ම ගෞරවය. ඊට පස්සේ පැත්තකින් තියන්න ඕනේ ප්‍රතික්ෂේප වීමට ඇති බය. ආපෝ ඒ තැටි ආපෝ දාන්න එපා බං. කාලේ එපා වෙලා තියෙන මට. මට කටපාඩම්. වරෙන් යන්න. මේ උඹ දන්නවද අසල්ලේ පන්තියේ රෙජිස්ටර් බුක් එකේ තියෙන තැන? දැන් මචං මේකනේ. රෙජිස්ටර් බුක් එකක් එහෙම තැන් තැන් වල දාන්නේ නැහැ. දැන් උඹ කීපන් අපේ පන්ති එහෙම දානවද නැහැ. දැන් උඹ මෙහෙම හිතපන්. හරිද? සති දෙකක් විතර ඉස්කෝල නොගියපු බුවෙක්. රෙජිස්ටර් පොතේ බින්දු වැටලා තියෙනකොට බින්දු ටික මකාගෙන ගිහිල්ලා එක දාගෙන ගියොත් මොකද වෙන්නේ? සතුටු වෙන්න කියමු බං. දැන් උඹ කොහොමද දන්නේ ලාච්චු රෙජිස්ටර් බුක් එකේ තියෙනවා කියලා? මචං මම අර කලින් කිව්වා වගේ බුවෙක් තමයි. සතුටු වෙන්න. මේ කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. හරිද? මේ සංචාරයේ දෙන ශිෂ්‍යනායක උතුමෙක්ට අපි හම්බුනොත් එම් උදැස රැස්වීමට ගියේ නැහැ කියලා නන්නත්තරයි සතුටු වෙන්න කියලා උඹ යනවා. උඹේ බවලතාගේ උපන්දිනේ හොයන්නේ නැත්නම් මම යන්නද? හේ ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට. හා ඔයාලා මොකද මෙතන කරේ? ෆියෝනා අපි පරක්කු වෙලා යන ළමයි අල්ලනවා. මේ මොකද දැන් තමුන් පරක්කු මේ. එතකොට තමුන් දැන් නැද්ද උදැසන රැස්වීම පටන් ගන්න කීයද කියලා? එතකොට තමුන්ගේ දෙමව්පිය හරියට වෙලාව බලලා ඉවෙන්නේ නැද්ද හරියට? නේද බම් ගහන්නේ මොකටද හිටන්? දැන් මගෙන් ප්‍රශ්න අහන්න ඔය දෙන්නට කවුද බලතල දුන්නේ? හා මන් දෙන්න ඕන උත්තර ඔක්කොම ගේට් එක ගාව ප්‍රිෆෙක්ටලට දීලා ආවේ. මේ මට ඇත්ත කියනවා. මොකක්ද ඔය දෙන්න මෙතෙන්ලා කරන්නේ? මචං මේ යා අර ප්‍රින්සිපල් සර් නේද මං? බලන් 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 මේ මම යනවා. යනවා යනවා. කොහොමද ඒක? සතුටු වෙන්න මේ ආලෝක උඹ කසාද බඳින දවසට මට අනිවාර්යෙන් කතාවක් කරන්න දීපන්. හරිද? මොකද උඹ මං ගැන කියන්නේ නැන්නේ. මොකද උඹ වෙනුවෙන් කාපු කට් එකගෙන හැමෝටම කියන්න ඕනේ සතුටේ. කොහොමද ඒක? අයි මං පලෙන් යන්නේ කියන්නේ මොන හැම වෙලාවෙම මම මොකද කියන්නේ? ඒ උඹලා දැන් ඇසම්බලි කට් කරානේ. ඈ ආ අය උඹ හෙඩ් ප්‍රිවෙක්ද? යකෝ මේකේ හෙඩ් ප්‍රිවෙක්ටත් වඩා මට පව එක තියෙනවා. හා සිරාවර මේ සමොත් වාගේ පවර් ඔයා තියාගන්න. හරිද? අනිත් එක එකම මතකේ තියාගන්න. සතුටු වෙන්න ඔයත් ඉන්නේ මේ උදේ රැස්වීම කට් කළා කියලා. හරි කොටා කටවහපන්. ඔහොම කනත් පෑන්න ඔබට. බත් දැන් මුගේ පවර් අරන් තියන්නේ ඈ. ඒ සමොත් උඹට පිස්සුද බං? මගේ මොන පවස්ද? ඉබං ඔබ හැමතිස්සෙම මාත් එක්ක ජෙලස් ගිහින්නේ. මං ඒක ලස්සනට ඔබට පස්සේ කියා දෙන්න. අනේ මේ උට ඕන එකක් කරගන්න කියම් බං. බම්බුව. මරේ. පටකින්නේ මොකද කියන්නේ? මං ගානේ ඉබල බනිස්සයක් කනවා සතුරු වෙන්න. ඔබ ගාන නැති යම කොහමද ඒක? හරියද මේ? හරි මං ගානේ අනදන යමල්ලු කට්ටිය. හරි පොඩි නා සයයිටන් මං සයයට අරන් එන්න. හරි උඹ ඊටා. ඒ ඇයි බා මං එන්න. හරි උඹ ඊටා උඹ ඊටා. හේ ඉබුලා මුදුමයක් උනේ බඩජාරියෙන්. ආ මචං උඹ අද ක්ලාස් ආවෙ නැත්තේ? ආ මං කෙමිස්ට්‍රි ලැබ් එකේ හිටියේ බා. මේ දෙන්න බ්‍රේච් ඇසයින්මන්ට් එකක් තිබ්බා. ඒක කරා. ඇයි මේ උඹ අරුගි කිඹුලා ගන්න කි නේද? මචං මට උඹෙන් පොඩි උදව්වක් ඕනේ. උදව්ව? මොකද්ද? මචං හෙට අසලගේ බර්ත්ඩේ එක. මං ජීවිතේට කෙල්ලෙට බර්ත්ඩේ gift එකක් දීලා නැහැ මචං. අනිත් එක මං අසලට දෙන පළවෙනි තෑග්ග. එයා කැමති දෙයක් දෙන්න ඕනේ මචං. ඉතින් මචං මගේ මොකද්ද වෙන්න ඕන? මචං ඔබ අසලිය දන්නේ පොඩි කාලේ ඉඳලා. එයා කැමති මොන වලටද අකමැති මොන වලටද කියලා බොහොමතරම දන්නවනේ. මට කියපංකෝ බං මම මොකද්ද යාට දෙන්න ඕනේ?
මන් දන්නවා මචං මම මේ වෙලේ මේ මෙහෙම අහන එක හරිනෑ. ඒත් මචං මට අහන්න වෙන කෙනෙක් නෑ බා. අසලි මේ ඔක්කොම මං කැමති ෆිල්ම්ස්. ඔයා කැමති එක බලමු. මේ උඩේට ලස්සන. මේ මේක. මේ ඔක්කොම රොමැන්ටික් මූවීස් නේද? ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට. ඇයි දියේනේ? ඔයා මේවට ආස නැද්ද? ආසාවක් නැති එක නෙවෙයි යන්නේ. ඒක නිකන් ප්‍රැක්ටිකල් නේ. ඔයා නිකමට හිතන්න කොල්ලෙක් කෙල්ලෙක්ව යාළු කරගන්න ලොකු ක්‍රවුඩ් එකක් මැද්දේ සින්දු කියලා ප්‍රපෝස් කරනවා. ඒවා ඉදින් රියල් ලයිෆ් එකේ වෙන්නේ නැහනේ. ඕ. දැන් මේ එහෙම දේවල් රියල් ලයිෆ් එකේ වෙන්නම් බැරිද? ආ. පුළුවන් නේ ඇසලි. හරි. රියල් ලයිෆ් එකේ වෙච්ච අවස්ථාවක් මට කියන්න. ඕවා වෙන්නේ ෆිල්ම් සොලිතරයි යන්නේ. කවුද දන්නේ ඌවා ඉතින් මෙහෙ නැති වුණාට ලෝකෙ වෙන රටවල් වල එහෙම කරන කොල්ලෝ ඉන්නවද කියලා? ආ හිටියත් මට නම් එපා ඒ වගේ කොල්ලෙක්. මුණ ලැජ්ජාවක් දනේ. මං කැමති නෑ ඔය ක්‍රවුඩ් වල කරන සර්ප්‍රයිස් වලට. රිලේෂන්ෂිප් එකක් කියන්නේ හුදෙකලා දෙයක්. නැතුව මේ මිනිස්සු 100ක් 200ක් ඉස්සරහා බෙදා ගන්න දෙයක් නෙවෙයි. සයන් මචං උඹට මට උදව් කරන්න බෑ වගේ නම් කමක් නෑ මචං. මට ඒක තේරුම් ගන්න පුළුවන්. මම වෙන දෙයක් කරන්නම් බා. ආලෝක මම ඊට පා. ආලෝකේ ඔබේ ආලුනේ මං ආදරය කරන කෙල්ලෙක්. ඒක මගේ හිතට අමාරුයි තමයි. ඒත් මචං ඒ දෙක කොච්චර අමාරු වුණත් ඔබේ මගේ යාළුකම නැති වෙන්නේ නැහැ. මං ඔබට කියන්නම් අසලි මචං මේ ලෝකේ වැඩියෙන්ම කැමති තෑග්ග මොකද්ද කියලා. මචං අසලි මචං ගොඩක් ඊන දැක්කා. අසලි කැමති මචං තමන්ගේ කොල්ලා මචං ලොකු ක්‍රවුඩ් එකක් ඉස්සරහා මචං එයාව සර්ප්‍රයිස් කරනවා දකින්න. මචං ගොඩක් මචං මිනිස්සු ඉන්න තැනක මචං එයාට මචං ආදරේ කියලා කියනවට එයා වෙනුවෙන් සින්දුවක් කියනවා දකින්න. ඒවට මචං කැමති. ආලෝක උඹට මචං ඒ දේ කරන්න පුළුවන්. සලිට මචං ඊට වඩා හොඳ තෑග්ගක් ගන්න. උඹ ඒ දෙය කරපන්. Thanks මචං. Thank you very much මචං.
මේ ඔය ටික පස්සේ හදමුකෝ අනේ. ටික කතා කරගරිමුකෝ. ඔයා හදන එක්සෑම් ෆේල් වෙන්නද? ඔයාගේ රිසල්ට් දශමකින් හරි වෙනස් වුණොත් ඒකට බග කියන්න ඕනේ මම. තේරුණාද අයින්ස්ටයින්? හැමෝම කියයි ඔයත් එක්ක යාළුවනට පස්සේ ඔයා විනාශ වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ නේ. මම සීරියස් කියන්නේ ආලෝක. ඔයා කවදාවත් ඉස්කෝලේ ඇවිල්ලා කරන්න ගෙදර වැඩ තියාගත්තේ නැහැ. ඔයා දැන් එක හෝම්වර්ක් එකක්වත් කරන්නේ නැහැ. මට වෙලාවකට බයත් හිතෙනවා. බය වෙන්න එපානේ. මං කොහොම හරි රිසල්ට්ස් ගොඩ දාගන්නම්. රිසල්ට්ස් ගොඩ දානවා නෙවෙයි. ඔයා මේ ඉස්කෝලේ හොඳම රිසල්ට් එක ගන්න ඕනේ. තේරුණාද? දැන් හෝම්වර්ක් කර. ඔයාර එක්කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් හොයා ගන්නවා කියලා කිව්වා නේද? ඒක හොයාගත්තත් දන්නේ නැහනේ. මොන බර්ත්ඩේ එකද? ආ සෝරි සෝරි සෝරි. ඒක අමතක වෙලාම ගියානේ. මේ මං කොහමරි හොයාගන්නම්. ඉස්තාලේ වහද්දී ආශියා පැනලා ගිහලා තියෙයිද දන්නේ නැහනේ. ඉතින් ආශියා පැනලා යනකල් කියන්නකෝ. මට බෑ. තමන්ගේ කෙල්ල වෙනුවෙන් ඔච්චර පොඩි දෙයක්වත් කරන්න බැරි කොල්ලගෙන් ඇති වැඩේ මොකද්ද? අනිත් එක ඉතින් මේ ආශ්‍රය පැනලා ගියොත් එහෙම ආයි ස්ථාලේ පැත්තේ නම් එන එකක් නෑ. හරිද? යමහ රේසියර් අසම සම දහවනයක් AMW වෙතින්ම පමණයි. දැන් තමුසලා හිතන්නේ මම කොණ්ඩ බැඳපු චීනෙක් කියලා. නෑ 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 සර් නෑ එහෙම නෑ. ඒයි බබට එන්න ගුණ නේද? ඔන්න අපි වෙලාවට අවිලා ඉන්නේ. ඊයේ මට කෙනෙක් කිව්වා පුළුවන් නම් එයාගේ උපන්දිනය හොයාගෙන එයාව සර්ප්‍රයිස් කරන්න කියලා. හැපි බර්ත්ඩේ අසලී.